පෝචනීය කෙරිබත්ගොඩ ඥාන නන්ද ස්මින්ද්‍රයන් වහන්සේගේ ධර්මදේශනාව නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවවා ඩංරුවනට සැමදාසදහම් සරනයාමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහ සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමිසාදුු පින්වත්නි අදත් අපි සූදානන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් උපකාරයක් ලබාගන්ටයි මේ පිවතුන් දන්නවා මේ මහපොළොව ගැන මහපොළොව සියලුදිනාට සාධාරණද නැත්ත සියලුදිනාටම සාධාරණ එකක් ඒවගේම වැස්ස සියලුදිනාටම සාධාරණ එකොට සියලු ගස්කොළං වලට මහපොලුව එකසේ උදව් කරනවා ඒ ගස්කොලං වැඩෙන්ට වැස්ස එකසේ උදව් කරනවා එදකොට ඒක ගස්කොළංවලට පොදවිකක්නම ඉද පොදවිකායි එදකොට මහපොලුවෙන් එකසේ උදව් ලබා වැස්ෙන් එකසේ උදව් ලබා වැඩෙන ගස්වල විවිධත්වයක් නැද මහාපොල්ලොවෙෙන් එකසේ උදව් ලබා වැස්සෙන් එකසේ උදව ලබා විවිධාකාරයේ ගස්වැල් වැවෙනවා විවිධ විචිත්‍ර වූ ගස්වැල් වැවෙනවා නොඒ කර්ණඇති නොෙක් අලංකාර ගස්වැැවෙනවා නොෙක් විරූපී ගස්වැැවෙනවා එක එක ගස්වැැවෙනවා නමුත් ඒවට උපකාරක ධර්ම සමානයි ඔක්කෝම වෙන්න පොල්ලොවෙයි. කෝට පකාර ලෙබන්නේ වතුරෙන් පොළොවත් නැත්තං ජලයට නැත්තං මේ ගස්වැල් පිහිටන්ට තැනක් තියෙනවාද නෑ ඇතුට පොළොවින් උපකාර ලබා පෘත්‍රීසාරෙන් මේ ජලයෙන් ලැබෙන උදව්වෙන් විවිත ගස්වැල් හැදිලා විවිධ පල විධමල් ලබා දෙවනේ ඒ වගේ මේ සියලු සත්වයා සියරු සත්වයාට පොළොවයි ජලයයි වගේ සමාන උදව් කරන දෙකක් තියෙන පොළොවයි ජලයයි වගේ සමානව උදව් කරන දෙකක් තියෙන එතකට ඒ පොළොවේ ජලයේ උපකාරෙන් තමයි ලබන්නේ ඒ පොලොව වගේ අවිද්‍යාවයි මේ ලෝකසත්වයාට සසර දුකට මේ දීරික සසර පවතින්ට මේ ගස්වැල්වල්ට උදවවෙනවා වගේ මේ පැවත්මට සම්පූර්ණයෙන්ම උදවු දෙන්නේ අවිද්‍යාව ඉළඟක තෘ අවිද්‍යාව නෙමති පොළොවෙයි, තෘෂ්ණාවනෙමති වැස්සින්, සත්වයානෙමති ගස්වැල් හැදිනවා. දැ අපට පේනවා අවිද්‍යානමති පොළොුවේ තෘෂ්ණාවනැමති වැැස්සිම් පෝසණවේලා විවිධ බීජ විධාකාරයේ ගස්වැල් දැන් අපි ගත්තුත් මේ ගස්වැල්ව ේකාකාරී බවක්නේ. විධාකාර පළාත්වල විවිධ විදියට ගස්වවෙනවා නේද ර්‍රශ්නය පළාත්වල අසීත ලඩු පළාත්වල කොස් හැදෙනවා පොල් හැදෙනවා. දෙල් හැදෙනවා අඹ හැදෙනවා. ඒ වගේ අවිද්‍යාව නැමති පොලොවේ තෘෂ්ණාව නැමති ජලයේ ලබා අපි වාසය කර නොඇතින් අපට කියනුව සිංහල්ලය කියලා. ඊලකට මේ ලෝක සුද්ධෝ කියල ජාතියක් නවා. ඒත් අවිද්‍යාව නැමති පොළොවේ තෘෂ්නාව නමති ජලයම් පෝෂණයවෙ වී වැඩින සත්ව කොට්ටාසයක් මේලක සිටනවා කල්ලෝ කියල් ජාතියක්. අවිද්‍යාවනමති පොළොවේ තෘෂ්නාවනමති ජලයම් පෝෂණි වැඩන විවිධ බීජ. මේ ලෝක සිටිනුව චීනු කල ජාතියක්. අවිද්‍යාව නැමති පොළොවෙයි තෘෂ්නාවනමති ජලයෙන් පෝෂණය විවි වැඩින විවිධ වෙනස්කන්තියන බීජ. හැබැයි මේ ලෝකයේ පෘසවීය නැමැති පොළොවෙයි. ජලයම් පෝෂණිම වී ලැබෙන ගස්වැැල්වල තිස්සේම තියෙනවා අන්‍යතාවයක් එකන අම්බගහා පොල්ගහක් වෙන්නේ අඹගහා දිගටමයන්නේ අම්බ විදිටයි පොල්ගහා දිගටමයන්නේ පොල් විදියටයි දෙල්ගහ දිගටමයන්නේ දෙල් විට රෝසමල්ල දිගටමයන්නේ කරෝසමල් ඇටිට එක ඕෝහිට වෙන්නේ ඒව වෙනස් කර කර පොඩ්ඩක් ගන්න පුළුව ලෝකෙත් සත්‍යයෝ දෙමුහුම් කර කර ගන්නේ හයිබ්‍රට් කරන්න පුොඩ්ඩක් ගන්න පුළුවන් නමුත් ගත්තට බේෂ එක මොකක්ද අවිද්‍යාවත් තෘෂ්ණාවත් එෙදගොට එහෙන අපේ සංසාරය මේ පැවත්ම දිගටම ගිහිල්ල තියෙන්නේ කුමක් මටද අවිද්‍යාවත් තෘෂ්ණාවත් මත තමයි අපි මේ ජීවිතය ගොඩ නගල තියන්නේ මේක වෙනස්කම මොකදද මේ අවිද්‍යාවනෙමති පොළවයි තෘෂ්නාවනමති ජලයයි උදව් කර කරහදන මේ බීජ හැමති සේම වෙනස් වනසුළුයි මේ බීජ වෙනස් වෙනසුලි මේ මේ බීජයට මොකද කියන බීජ දම දැවුණ අවිද්‍යාවනමති පොළොවේ තෘෂ්නාවනමති ජලය ලබලා එක බීජයක් පැලවෙන. මකක්ද බේජයේ දන්නගෙන කියන්න විඤ්ඥාානය මකක්දේ බීජයේ විඥ්ඥානය දැන් ඔන්න එතකොට විඤ්ඥාණනමිති බීජය ද අපි කියමු වීටය පැළවෙනවා පැළවෙලා හැදෙන බීජබීමයි නේද දැ මේක මනුස්්‍යයාට මනුෂ්‍ය ඔන්න බීජය පැලවුුණ ඔන්න සට්‍රක් හැදුණක් කා නාසය දිව සරීරය මනසකන අතු හයක් තියෙන ගහක් හැදුනාා. ද මේ ගහ වැඩ කරනවා. ඒ ගහ ක්‍රියාත්මකයි. ඔ ඒකින් ඔන්න අපි මේබීජයේ හට ගත්තා. ක්‍රියාත්මක වෙනකොට පල්ලගන්නේ වෙන බීජ. ඒක ක්‍රියාත්ම කල ඔන්න එක බේජය හටගන්නවා මේ ගහ මැරෙන එකට ඒජ. ඒ පොල්ලොවමයි පැළවෙන්නේ මොකක්දද පොළොව අවිද්‍යාව ඒ ජලේමයි ලබන්නේ මොකදද ජලේ තුෂනාව පැළවෙන අයි බීජයගල්ලා සටෙකුගේ කුසේ එතකොටයා කවුද සටෙක් ඊට පාසේ අපික මේ සතා අපිගේම සිංහයක් ඒමන වෙන සතෙක් පුංචි පුංචි කෘමීන් කන්න සතක් දේශතා ආයමත් දේශසාගතව ක්‍රියාත්මකිවනො සට අනිසත්තු කණ්ඩ එතකොට අර ඒ සතාව උපද්ධවපු බීජ තිබුණනේ ඒ අයි වෙනස් වෙනවා ඊට පස්ස ඒ සතා ඒ ඒ ගහ මැරෙනකොට ඒ බීජඋපදනුවන් නිරයේ ඒත් අවිද්‍යාවනෙමති පොලොවමයි තෘෂ්නාවනමති ජලයමයි. කාලයක් එකේ ඔහේ පැලවී පැලවී තියෙන. තිබිල කාල ගයටට පසේ බජයේ ආවිශ්‍ය නැතු යනෝ මැරිනෝ. මනට පසේකට ආයිස්පෝට් කරනවා කලින් උපද්ධවපුදයක්. ඊට පසයේ බීජයායඋපදනුව මනුස්ස මවකුසක ඊට පසයාආයි කවුද මනුස්ය. එෙතකොට විඤ්ඥානය නැමති බීජය වෙනස් විවී වෙනස්ස වී යනෝ. ඔය අතරී කාලිකින් උඩා කාලිකින් වච්චනයෙන් ගණන් කරන්න බැරි අවුරුදු ගන්නාාවකට පස්සේ මේ බ.ජ. පැවැත්ම නැතිකරන්න පුළුවන් කෙනෙක් පහළ වෙනවා ඒ මවෝත්තමයා කියාදෙනවා මේ පොලොෝ නැතිකරන විදිිය මේ ජලය නැතිකරන විදිය මේ බීජය නැතිකරන විදිිය එතකොට ඒක පැවැත්මෙන් එයාන් නිීතහස් වෙනවා. එතකං නිදහසක් නෑ එතකං ලෝක කිසි කෙනකුට නිදහසක් නැ. අනිත් එක ගහකට දැ ගහක් වගේ එකක් අප ජීවිතේද. මේකේ ක්‍රියාත්මක වෙලා අපිකෙ මන්න දැ විඥ්‍යාණනමති බේජයේ මවක්කුසේ උපන්න උපන්නට පස්සේ ඒකට බේෂ ගැට තිබ නමකද අවිද්‍යාවයි ෘ්නාව යට පස්න්න බාහිර උපකාර ලබාගන බීජ පැලවෙනවා. බාහිර උපකාර ලබාගෙන ඒබීජ පැළවෙලා ඒජ. ක්‍රියාත්මක වෙනකොට ඒ ගාහටට ඇදිල ක්‍රියාත්මකෙනකොට ඒ පලහට ගන්නවානේ ඒ ගහට බෑ ඒ පල හටගන්නේ එක වලක් කණ්ඩ ඒ ගහට පුළුවන්කමක් නෑ? පල හටගන්න එක මල් හට ගන්නන්නේ එක ගෙඩි හටගන්නික වලක් කන්න බෑ. අපි ගතුත් ඔන්න ඉන්නවා රජයෙක් වෙලා කියෙනෙක්. මංඔපට ඒකට පුංචි උදාහරණයක් කියන්න. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලින්. මිනිස් එක යුග ඇත්තිප්ප මිනිස්සුන් ගයාාාවුස අවුරුදු දාදාහයි. ඒක තිකට කඩු වෙලාඩු 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 වෙලා තමයි සීවිසට බැසේ එ මේ දාදාතියන කාලේ මකො අනිච්්‍ය වෙලා යන නිසා මේවා මේකේ මේ අපට කවදාවත් ඒක මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිව න්න බෑ යිතිහාසික සාක්ෂි වන්නත් බෑ මොද හේතුවම ඔක්කොම අනිත්‍ය වෙලා යන්න නිසා එෙදකොට ඒ අවුරුදු දාදාහ වෙලා තිබ්බිච්ච කාලේ ඉන්දියාවේ පහළ වුණා සුනත්ත කියලා පසේ බුදුෙනෙක් පසේ බුදු කෙනෙක් කියන තනියම වේඩිය කරලා තනියම විමුක්තිය හෝයලා තනියම මේ පොල්ලොවන් පොළොව කියමකක් අප අපේ අවිද්‍යාව දුර කරගන්නවා තනියම වැස්ස නවත්ත ගන්න මේ ගලන ගඟ නවත්ත ගන්න තනියම බීජය කුණු කරගන්න තලවෙන්න නැතිවන්න බුදුවත් බුද්ධවට පත් වුණ පසේ බුදු. පසේ බුදුරජාණන් වහන්සල්ලාට ධර්ම දේශනා කිරීමේ හැකියාවක් නෑ. දැන් අපිට පවා මේ ධර්ම දේශනා කරන්න අපට පුළුවන් වනේ කාගේ පිහිටෙන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිටින් හෙම නැත්තං මේ ධර්මය අපට කියාගන්න බෑ එතකොට පසේ බුදුරජයන් වහන්සේ කාලි රාජ කුමාරයෙක් රාජ කුමාරයෙක් වෙලා උපදින්නේ මොක කරිල්ලොකු උදව්වක් ලබාගැ නේද රාජ කුමාරයෙක් වෙලා ඉන්න කෙනාටතින් කවුරු ගරු කරනවානි මේ කුමාරය අලිය පිට යන අපි කීවුත්තිම ඔන්න එතකොට ඒ කුමාරයක්ගේ බේෂක දැන් දන්න ඔය ඔබ දන්නවා මොකක් බේෂක අවිද්‍යාවයි තෘෂ්ණාවයි එතකොට ඒ උපද්ධවූපු දේමකක්ද විඤ්ඥානය ඒක මොකක් වගේද බීජයක් වගේ එදකොට ඒක හටගත්තු ජීවිතය ගහන් අපි එනි දැන් තේරුම් ගත්තනේ එදකොට දැමයා ආලියපිට යනවා යොනකටි මිනිස්ස උක්කූම වැඳගෙනන්නවා දැහර ආඩම්බරෙන් ඉද පැත්ත බලපලන වැමගේ රට්ටේ මගේ ජනතාව නිම නයන් එනී අපි කියන්නේ එයා කියෑනම් ගදම countryම people අපි කියනමයිකාම ප්‍ර වෙන්න සක්්තිය නවා. එදකොට ඒ වගේ දැඟයාම country්‍ර මයි බලබල යන යනකට මේ සුනිත් සුනත් පසේ බුදුරජාණන් වහන්සේ පාඩුවේ පින්ඩ පාතියන රජරුවන්ගේ වගක් නෑ ඇයි සීහයෙන් යන ඉන්දී සංගරයිහි අර කුමාරයාට අර ඔක්කොම සෂණක මැද්දි පාරිවඩින මේ සුනිත්ත පසේබුදුරජාන් වහන්සුවේ පෙනුණ පෙන්ුච්ච ගමන් මේ පුද්ගලයාගේ මාන්‍යිට වැදුන සාමාන්‍ය මාන්‍යකයන එක අපිට තියෙන ඕොනිිකාට මේ අපට හිතසූ පිණිසද පවතින්නේ අයිත පිණිසද අයිත පිණිට පවතින්නේ මනුසයන්ට රස්සාාවට මාන්‍ය ඇති වෙන. භාසා ගොඩක් දැන්ුව න්නම් මාන්‍යය තියෙනවා රූපිට මාන්‍යය තියෙනවා කටහඬට මාන්‍යය තියෙනවා තවත් දක්ෂික ටංගුවලට මාන්‍යය තිෙනවා සමාරයට මේ මාන්‍යෙන් නිසා ගොඩක් හානි වෙනවා ඒ වගේ මෙයාගේ ජීවිතයට ඔන්න විශාල හානියක් වෙන්ඩියන්නේ ඔන්න මෙයාට හටගත්තා තරහ තරහ හටගෙන මෙයා එක පාටම කලබොලු වනා බුද්ධ දේශනමය තියෙනවා තරහා ගැන හුද්ධෝ අත්ං නජානාති කෝපවෙච්ච වෙලාවට හොඳ නරක පේන්නේ දන්නේනෑ ුද්ද අත්න් නපස්සති කෝපවෙච්ච කෙනාට හොඳ නරක පේන්නේ අන්දන්තමං තදාහෝති ය කෝදෝ සහතය නරං යම්කිසි නරයික් නරක අපගේ මනුසෙක්ව ක්‍රෝදේවිසි අටපත් කරම ට පස්සයාට තියන්නේ අන්දුුරක් කියේ නොයට පැහැදිලි නෑ කියනවා ඉති ස්වභාවේ ඒවගේ අර පුද්ගලයාට හිති ස්භය පැහැති නැති වුණා අපිටත් කීති ගීපපුවෙලාවට එහෙම වෙච්චවස්ථාන නෙද මේ හොඳ නරක මුකුත් ටේරෙන්නේ එතකොට අර කුමාරයට අමතකුණා තමන් කෞද්ද කියලා ගණන්ගන්න නැති න්නේන තිබ්බි ඒ පාට ඇතාපිටින් බැසා බර ළඟට කියා කවතමුසේ කෙ ැහවා ආල පාත්තරයේ උදුරල ගත්තා පොලි ගැහ්වා ඒට පස්සේ ද දැන් සුනෙට්ට පසේ බුදුරජාන් වහන්සේට මේක නිකු අමු උද අක්්‍යක පාට උන්නාසක පාට උලු උස්සවබි බලාගෙන වැඩි ඔු උස්සල කුමාරයතිය වැඩුව තහුස මන්තිය බලනනි ම අදුර නැද කෙ ඇහවා ඔොච්චරැයිකිවේ ආයගහිල නැක්ගා දෙැන් ගාට න්න අපිකිව ගහ ගැන අවිද්‍යාව නමති පොලොවේ තෘෂ්්නාවනමති ජලීම් පෝසනය වෙච්ච විඤ්ඥානයෙන් හැදිච්ච විඥානමති බජෙන් හදි්ච කහේ ඔන්න හට ගත්තා පල දැඟයාට පාලනය කරන්න බෑ වැඩතුර යන්න බොුණන්න යාගේ ඇඟ දෙවිල්ල ගත්තා ඒටසන පෝන මැරුණ ඊට පස්සේ චුතවුණ චුත වුණ දැන් අපි මැරණ එකට මඟද වෙන්නේ සුතුනාකෙන් හිට හිටිපපු තැනින් යනවා තමන් දන්නේ අපි දැන් දන්නේ අපට මේ ඇස්දික තියෙනවා කංගහිනවා දැමි පේනවේ ඇස්පේනැ වෙේලාවක් කියෙනවා අපිට ඇස්පේ නැතුව යනවා කංගහෙන්නැති යනවා හුස්මගණ්ඩ බැරි වෙනවා අපිට වෙන්නද්ද මේවා අනිවාරයම අපි මේවට දවසක මූුණදේනවා බවිල් ඇවැටන්නේ බයන්නති යන්නේ එතකොට ඒ බීජය මංකිවනති සාමාන්‍ය පොලි හැතින ගස්නම් ගහි අඹගටියක් වැටුනොත් පැලවෙන්න මකක්ද අම්බ පැල්ලයක් දැ මේකම ඔන්නේ කුමාරයා මැරුණා වි්ඥානයේ චුතවුණා දැක චුතවෙන්න පැළවෙන්ඩ චුතවෙන්න පැළවෙන්න ඔොන්න පැලවෙනවා පැළවෙන්න කොහෙත නිර් නිරයේ පැළ වෙන්නේ වැදගොර මනිස්සුන්ගේ ය සවරුදු දාදහා කාලි තමයි නිරියක පැළවුණ දැන් නිරේ විඳිනවා 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 විඳිනවායි ගරණෑ මිනිස්සුන්ගේ සේ දාදහ අඩු වුණ නම දහට දාහකින් අඩු වුණ ආවිස ආවි සෞරුදු දාාහකින් අට වෙන දැන් දැන් බදුරජන්න ර නම් ප අවුරදු ති දස්කන දැන්ට විසි අපිට විසිප පහකින් වඩින් අඩුවෙලාති දහකින් අඩිවිඩ කොච්චරයයි ඉරච තවත් දහකින් අඩු වන තවදාහකින් අඩු නාහිම වෙලා අවුරුදු එකසිේ විශ්ස වෙන්න කම්ම නිරේ විිඳල්ලා විඳල්ලා වීඳලා විඳලා ඔන්න චුත්ත වුණා එතනින් ඔ නාහිෙත් මනුස්ස ලෝකටයනවා ඒ වි්ඥානෙන් එවි්ඥානය ආයමත් මනුස්ස ලෝකට නවා ඇිට හොයන්ඩිපෑ මේේවා ඇස් දෙකට පේන්නේ හැබැයි ඉරදිමතුන්ට පේනවා ඥානයක් තිය වට චුතූපපාත ඥානය කියලා එත් චුතූපාත ඥානයේ ලැබිච්චයියට පේනවා චුතවෙනකට විං්ඥාණී චුතවෙනවා පේනවා උපදිනකට විඥ්‍යානයපතින අපට විඥානි ප ඉන්නේ එටකොට මනුස්සුලෝකට කුඳ වෙලාවට ඒක වාසනාවට යක්කම එයාට උන්නේ ඒ ඇන්නේ මනුසුලෝකටාවේ එතකොට සාමාන්‍ය එයාට එදා දේ සුනෙට්ට පසේ බුදුරජාන් වහන්සේ දැකළලා හිත පහදාගෙන ගිහිල්න්න ඇතාක් පිටින් බැහැල වන්දනා කලාානම් කොහේද දෙවියන් ඇතර ස්වාමීණී දාන ලැබනද කියලාලා ්‍යන්ධනා කලා නම් කොයිද දෙවිය බලදමය ආඩම්බරකම පුද්ගලයන් තුළතියන උඩගුකම මාන්නේ ඒ පුද්ගලයාට කොච්චර විනාසයක් කරනවාද එතකොට මේ යාට හොදට ඒ මනුසුලෝකේ සාර්ථයකරකන තිිබිත් අවස්තාවක් ම ගැල්ල කියා. ඕනේ දාන් ආයයාට ආය පාරක් මනුසුලෝකෙට ඒ විඤ්ඥානය පාල වුණ මිනිස් මාකුසක හැබැයි ඒ පාර රජ පවුලි නමි. මාලුවල්ලන ගෙදරක මාලුවරන්න ගෙදරක දුප්පත්ම දුප්පත් ගෙදරක ඒ මවකුසක උපන්න. හැබැයි ඒ පාර දලාට කොල්ලෙක් කෙල්ලෙකු න තවත් අමාරු වැටනු ඊට පස්සේ දැමයාගේ වාසනාව කියන්නේ දැ මෙයාට ඒ පුංචි කලින් වෙච්චදේ මතක නැත්තන් සමටයා ආයමත් පටන්ගන්නමකක්ද මාඩු ලස්සාාව ආයගේ හිල්ලා මාඩුුවල්ලල්ල මාළු මරබර එන්නවා එතකට ආය පව් කල්ඉන්න ආයත් ්‍යන්නේ කොහෙද යනි නිර්ේ එතකොට මෙයාට පුංචි කාලෙම මතක් වුණා මෙන්න මෙහෙම වෙලා නීරේ ඉඳල තමයි මම මනුස්සලූකට ආවේචලේ නිසාම මේ ළමයා සතු මරන්නේ සතුම් මරන්නේ එතකොටට ඒ මාලුවලන්න පවුලක සතු මරන්න ඇතු ඉන්න බෑනි දැ ගඩගහනෝ කෝ ළමයා එන්ඩ දැල් අරන් ය මාලු බරන්නක අන්ඩගහකට කොල්ලන්න හොයෙනකට හැංගිලා කොල්ල හැගිලා නිටස ෙදරය බැනැ න ේලමයන් කොහෙ ගා දන්නන්නේ කියලා ඊරස මෙයා හොරින් ගෙදර කට්ටිය තාත්තල ගිහිල්ල දැල් වතුරේ දැල් ඇතල එනවා මෙයා ඊට පන්ස හොරින් යන ගිල්ල දැල් කපනු ශ්‍රමාණ දවස්සල්ට තාත්තල ඒ ගෙතරටියේ ගහිල්ල මාලු අරග නැවිල්ල වතුරරි දාන තියනව පන පිටි දැන් සමහර තැන්වල හෙමිරනවානන දංගයි සමහර රටවල් තියනෝම අපි ගිිල ටවල් කි අපි දැක් ම මාලු ටැක්වල් දාා ති න පේෙන්. මෙත් සමට ඇයීම ඒ මෙහෙම ඉල්ලුවහම ඇඟිලදි කල්ලම මේ මාලුවව දෙනවා ද සමහරටොලි පනපිටි මාලුවා සුද්ධ කරල පණපිටිහ සුද්ධ කරනවා වවා ද කොරල කොරල අරිම පනපිටිින් දෙති ඇරලා අර ඔල්ලෝ ටික හුස්මගන්න ටික මේ තිසූපේපරකින් ඔත් එෙමනෝ තෙමට ඔත්තනවා. ඔතල ඉතුරටික බදිනෝ කොහොම විඥාණය හෙදයිදේ ඒ ක්‍රියාව කරන එක්කෙනාගේ බලන්න විවිධ ගස් හදාගන්නවා ඉතුරුටික බදිනෝ දැම් බැදල මේ ත්‍රේක තියනෝ ත්‍රේකි තිබ්බම අර මාළුව කටාරින හනු තිගානේ අරය කනු අනි පැත්තිෙන් හර ඉරටු තිකින් දෙැම් බලන්ට මිනිස්සු මිනිස්ුන් ේදම ඔක්කම කරන්න එතකොට ඒවිදී රස්සාාවක් කරන්න කෙනෙකුට සිෙට්ටුනු කොච්චර බයානකදන එතකොට බලන්න්න මෙ දැන් මේ ළමයා ඩැ මාලු ටැන්කේන්න මාල්ික කහුරින් කරන්ගේ ලාහි දානොයවට දැන් ගිතර කට්ටේ බැලෝ දැල් කපල හෙව්වාහම මාලු ටිකනෑ මාලු උසල එවම කවදම කල තියෙන්නේ තමන්ගේම ගෙදර තමන්ගම පුතා. ඔන්න අම්ම තාත්තා මෙයාට මේකට ගහන්ඩ ගත්තා. අයිය විතරේ මෙයාර ොඩ්ඩන් උදගුට හිටියි. ඊට පස්සෙ ගෙදරින් ගහල එල්ලව්වා. ඉෙදරින් ගහල එල්ලේවා. දැන් ඔන්න දැන් ඔහේ පාරි ඇවි දෙකෙන යන වේළමය දැන්ගේ හිල්ලා දැම්යා ගුටිකන්නේ වැරදි කල්ලද වැරදි නොකිරීම නිසාද. වැරදි නොකිරීම නිසාමයන් ගොටිකන්නේ. ඊට පස්සේ වාසනාව කියන්නේ බුද්ධ කාලි. බුදුරජාණන්වාන්සේ ජීවමානු වැඩ ඉන්න කාලි ඒ සාල පිටන් ඒ පින මෙතිකයි කියලා කියන්න බෑ. සාාල පිනක් මොනගෙහුණා ආනන්දයන් වහන්සේව ජාන දෙවාස ලඟට කියලා මේ කොල්ලා වැන්ඩ. වැදට පස්සේ ඇයි ආනන්ද ස්වාමින්ාසට තේරුුණා. ඇහුවා පුතා බඩගෙනී නේද කෙලා ඇහවා. ඇයි කණ්ඩනෑ. එහෙමයි ස්්‍රාවීනය කිව්වා. ඊට පස්සේ කන්න දුන්නා. ඊට පස්සේ ඇහුවා විස්ත ඇහ අම්පසිකුව මෙන්න මේම මගෙර හිටියන් මන්ස්සාවාාවනි මාල්ල්ලන්න කැමති නෑ මාළු මරණට කැමති නෑ. මං මේක්‍ර මන්ගුටි කෑව මාව ෙදරින් එල්ලෙව්වා. මං මේ අනෝම මේේ ඔහි මං යනවා කිව්වා. පුතා මහනවට කැමතිද කියෙ ඇැවා කැමතිය කිව්වා. උන පැවිදි කලා. පැ කළ පැවිදි කලාල පින්ඩ පාති යනවා දානි ලබෙන්නේ ධනල්ලබින්නේ ඇබයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේකනාට උපකාර කරඩ ඕනේ කියලා දෙකල බුදුරජන්වන්සයාට වැඩක් පැවරවා ගඟට ගිහින් කලේ යරගෙන ගඟට ගිහින් වතුරගෙනල්ල සංගයාගේ භාජනවලට පුරවණ්ඩ කිව්වා දැම් මේ සාමනයට නම පොඩි නම කලේතියාගෙන යනවා ගල්ල අචිරෝතී ගඟට ගිහිල්ල වතුර පුරෝගනය නමි සැවැත්වර දැ මිනිස්සු දැක් දැම්ම කීකරු කරවායි කියන වැඩේ ිනිසු දැක්කම මේක දැකල ඔන්න මිනිස්සු දානි දෙරන්න ගත්තා අන්න අර අකොසලයක් ගෙවුණා ඊට පස ටික ටික ධර්මයේ ගැන්නවා එතකොට අවිද්‍යාවනමති පොළොව නැතිවෙලාගියා කුමක් නිසාද විද්‍යාව පහලගීමෙන් මක ද විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධී එතකොට අර පෝෂණයම වීති විච්ච වතුර තෘෂ්ණාව නිරුද්ධ වෙලා ගියා නැවත බී.ජයේ පැළවෙෙන් නැතුව ගියා රහතන් වහන්සේෙන මක් වුණා ඒ ධර්මයේ සඳහන්ගන්න කොහොමද සවන්ති සබ්බදී සූතා මේ තෘෂ්ණාවනමති සඩ පහර මේක පෝෂණයවෙඩ මේ ආයතන හයටම ගලනවා ඇසටත් ගලනවා තෘෂ්නාවනමති ජලී කනිනුත් ගලනවා නාසිනුත් ගලනවා දිවෙනුත් ගලනවා කයිනුත් ගලනවා මනසිනුත් ගලනවා එදකටින් පෝෂණිවෙන්න මොකක්ද දැන් අවිද්‍යාවනමති පොළවෙන් තෘෂ්නාානමති ජලයේ ගලත්්දී මොකදද පැලවෙන්ඩ පෝෂණි වෙන එක විං්ඥානය නවති බීජය. එතකොට මේවිදියට වෙද්දී ඒ තමං ක්‍රියා කරනවා, තමන් ක්‍රියා කරනවා, සමහරු සිල්ලතුන්ට බයිනෝ. සමහරු ගුණෝතුන්ට බයිනවා. සමාහරු තමන්ගේ මතයට ගැලපෙන් නැත්තන් ධර්මය ඒකට බයිනෝ. ධර්මය නූගත්කම නිසා ධර්මය ඇසූ අහල නැති නිසා දහම් කරන. සමහරුවයට මේ අපි හිතලා කියනෙ එකක් කල හිතාක අපිට බයිනවා මෙ වගේ හොන්දට්ට පල නිලාගන්නවා අලුත් බීජ උපදවාගන්නවා හැබැයි යොක්කොම විපාක දෙනවා එදකොට ඇයි මේ බීජ උපදිනයක දැන් ගහක වගේ මේ බීජ හටගත්තාම මේ බීජ පැල නොවේවා කියලා මේ ජීවිතය නමැති විරක්ෂයේ බීජ පැලවෙන් නැතිවෙන්න අපට පුළුවන්දඒ රක්ෂයට කමාණ්ඩ් කරන්න මේක පැල නොවේවා. බෑ බුද්ධ දේශනාව තියෙනවා සංචේතනිකාහාම් බෙක්කවේ කම්මානං උපචිතානං ව්‍යන්තී භාවන් නවදාමි මහනනි මං මේ රැස් කරන්නව කර්මේ විපාහග නොදී නැතිවීමක් නො කියමි. විපාක නොදී නැතිවීමක් නො කියමි එහනම් මේ කර්ම ගේ ස්භාවමකද කර්මය විපාක දීල තමයිවර වෙන්නේ අනාත්ම නිසා අනාත්ම නිසාහම වෙන්නේ හෙදකොට බලන්න මේ මේ විදියේ ඉරණමක් තමයි අපටත් තියෙන්නේ ඔබටත් මටත් අපි කාටත් තියෙන් එක පීරනම ඔබ මම අපි කවුරුත් එකම පොලොවේ උපන්නේ මකදදේ පොළොුව අවිද්‍යාව අවිද්‍යාකයනමකක්ද දුක්ක දන්නේ මේ දුක්ක උපද්දින්න උපද්ධවන හේතුව දන්නේ නෑ දුක නැති කරන්න පුළුවන් කියලා දන්නේ නෑ ඒ නැති කරන මාර්ග දන්නේඒකට මකද කියන්නේ චතුරාර්ශක්තිය නොදැනීමට අවිද්‍යාව නිමිති පොලිුවේ තම බයිත් මත් අපි හැම පන්නේ එදට උපන්නේ දවස විඤ්ාණය පාලුවව තේරණ කාලය ඉඳලා අපිට එකේ කාසාවල්. ඇහින් රූප දැකලා එකක සිටිවිලි හටගන්නවා කෙනෙකුට කියන්න බැරි නීච සිතිවිලි මේ හිතේ හටගන්න එෙද්ද හටගන්නවා. හට නෑජිවුත් ඒක මංහිතන්නේ මේ මාර්ිතාවල් ලබි කෙනෙක් තමයි කියයන්න ඕන. නීචවිදිීයට මේ සිත අපිකේක අරමුණුවල යදෝනෝ එකතුර ිබඳු ස්වභාවයක් මේ හිතේ කෙලෙස්වලින් හැදිල තියනවා. මොනුවද හැදිලා තියෙන්නේ. කෙලෙස්වලිින් හැදිලා තියෙනවා. එදකොට වචනේ පාලනයක් නෑ වචනය පාලනයනෑ. ඔහේ කියවනෝ කියවිල්ලේ පාලනයක් නෑ. පෝඩ්ඩක් දුන්න චුන් පොඩී වෙලාවන්. මෙම නිසද්දුු ඉන්න බෑයාට. කචේ කචේ පටන් ගන්න කට වැඩ කරන්නම යාස. නුවද මේ කියවන්නේ ධර්ම කතාාවද නෑ හැලි හැලි කියන්නේ එකක පල් හැලි කිසි තේරුමනෙති දේවල් කතා කතා කර කර මේ ගාට අනුවශ්‍ය දේවල් උපද්දෝ ගන්නවා නොේක් දේවල් කරනවා අනුවශ්‍ය දේවල් උපද්දව ගන්නවා හැබැයි සමහරු න්නවා එම නෑ කියා දෙන්න කෙනෙ පුද නයි සමහරුන්ට තනීමම කරනවා යහපද දේවල්. ඒ වගේ බුදුරජාණන් වන්සේ පහළවෙඩි ඉස්සර වෙලා ඉන්දිියාවී රජ දේවියකට දරුව ඉකුලොස්තිිනිෙකුපන්න. දරුව ඉදිනෙද එකකුලොස්තිනෙ ඒ කුලොස් දිනාගෙන් වැඩිමහල් දුව අන්ජන දේවී කියලා අන්ජනාදේවී කියලා වැඩිමල්දුව. බාල ඊට බාල ඔක්කම කුමාරවරු. බාලමු කුමාරයා ගෙනව අංකූර් අංකුර. දැම උමාරවරු දාදනා එකතු වෙලා දමදියෝ ලොකූ ප්‍රදේශයක් තමන් සතුකරගත්ට සුද්ද වගේ ලොකූ ප්‍රදේශයක් තමන් සතුකර ගත්තා කරගන දහයට බෙදවා දහරවෙද ලොක්කොට බද න්න එටකොට මේ අංකුරකෙන කුමාරයා අංකුරකෙන රජ්ජරුවෝ දැන් රජවෙලා රජල අන්ඩි රජවරු නම දෙනාට කිව්වා අයිියන්ඩි අපින් වැරදැක් වුණ අපි අක්කට කොටසත් දුන්නේ ොදර එ අප ආය එකතුක වල එ එකො හට බදම කිව නෑ හෙම නමේ කියවා මගේ කොට සමන් අපි අක්කට දෙන්නම් කිවා හෙතුරට ඔයා මොකද කරන්නගේ ලැවවා මන් බිස්නස් කරනවා කි්වා වෙල දාමයනෝ කිව්වා හැබැයි මේ ඔගුල්න්ගේ එක ස්ටේට් එකකවත් මගේ බිසන්ස්වල්ට ටෙක්ස් ගහන්්ඩිපාකි්වා හා කිවවා තැ හෙම කරද්ද ඔය අංකුරගේ ගෙදර හොඳට එයාට සේවේ කරන යාකි ත්‍රිෂර කෙනෙක් හිටිය. එය හරිහොඳ මනුස්සි එයට පැහැදිලා අංගොරික උඹ ඹ තනිම ඉන්ඩිපා නාකි වෙනෝ මම බන්දල දෙන්න කෙල්ලෙක් කියලා කසාාදය බඳල දුන්න. එතකොටයා දාන්සේ කෞදයාගේ අර දාසියාට දාසයෙක් බන්ඳල දුන්න. ටිකකාලය ගියහම ඒ දාසයට පුතික් හඹව වුණ ජැන් සාමාන්‍යින් අර පරම්පරාවෙන්ගන්න දාසේ දාස ජෝඩුවක්කිනොකමු තාතත් දාාස අම්මත් දාසී පුතාහම්භනතර පුතා කවුද පුතා දාසය නොවත් මේ රජ පවුලි හැදුනීමේ පැමල එක දැන්වය ඒ තාර්ට මැරුණක් බැරුන්්‍ර පස්ස අර අංකුර රජ්ජරෝ පුතාට තාත්තක තනතුර දුන්න එතකොට දැන් රජවල ඇදිචක්චිනිසා ිගුල්ල අතර දය කටගත්තා මෙවා දාසයෙක්ද නැද්ද කියලා. එතකොට දැන් රජ්ජරුවෝ අකුරජරුුණ ස්ටේටිකේ ආර් යිතිකවට අජනාන්දේවිට අන්ජනන්දයට දුන්නානක අක්කට අක්ක ගාවට ගයා මේ නඩුව අක්ක මේ කොල්ලව දහසකම නිදහස් කළ එදකොට අනිත්තේ විහිලු කරන්න ගත්තම දහසෙක්වෙල ඇඳල මේ ආපු එකෙක් කියලා ල ජීතලේ පලාත අතරල පැන්ලගිය ඇත පලාාතකට ගියා දැ මෙයා කරන්නේ කුලියට ඇඳු මහනෝ ්‍රස්සාාව බෝම් පුංචි ආදායමකින් ජීවත්වෙෙන්නේ ඒ කාලෙි බුදුරජා වන් පහළිල නැති ඉන්දියාවේ ඒ කාලේ ගොඩාක එක ඇ බුදුරජන් වන්සේ පහළවවෙන්නඩ අවරදු දහස්ගානකට කලින් ඒ කාලේ ඉන්දියාව හිටිය තව ඒ පලාතයේ ගියපු පලාතීටය සිටුවරයෙක් අසයිහ කියලා මේ සිටුවරයා තමන්ගේ වස්තුව දේපල දානය සඳහා වීධන් කරන්න තීරණය කලා. කල දන් සැලක් හදලා දාන සාාලාහදර කෑම දෙනවා එක සාාලාවක එක සාාලාවක ඇඳුන් දෙනවා එක සාාලාවක ගෙදරට බඩමුට්ටු දෙනවා තොක්කෝමයාගේ තනිවීදමෙන් දෙනවා එතකොට දැම් ඒ පලාතර දැන් ආරංචියලා මිනිස් වෙනවා ද මනිසු දනිනෑ පාරෝයාගෙනන් දැම්මයායිඉන්නේ හතර මහන්දිය කයින කඩිදාගෙනන්නේ කඩි මේ ඇදුම් මානු මිනිස්සු ඇවිල් අහනවා අනේ පින්ගුත්ත අපි මේ ධනේ දෙනවාගේ ලාරංචි මේ බලන්ඩාවේ අසයේ සිටුවරයාගේ මාලිගාව කොහේද කියලාහනෝ ආටිම පුඩ්ඩක් කින්්ඩ කිය ලෙලිටනු වෙලාගේ දකුණු අත දෙක් කල ආං අර පැත්තින් යන්ද කියලා ඒ හරිටම පාර කියනු. මෙ අඒක කලේ අනේ මට දානෙ දෙන්නඩ සල්ලි නෑ. දෙනේ කෙනගේ ඒකටවත් මම උදව් කල්ලා මම් පින් කරගන්න. බලන්ඩ මොල්ලේ. එන්න කර ඒකට ඉරිසියා කරල කටුව ගහනු අේ අන්නයන්න මෙහති දානයක් නෑ කියලා ඒවගේ දීවල් කරනෝ දැම් මට මතකයි ඒක දවසක් ඔය මම එක් තරා පලාතක ගියා වැඩස තනක් කරන්න එතකොටට ආරන්නේක එක ලේකම් කෙනෙ හිටියා ඒ මිනිහයට ප්‍රධානන්ති දුන්නේ කියලා මේ ධනය ඕඩ කරපු තැන්වලට ඒයයි මහචා කියලා තියෙනම පිරිසකට මෙ දදානිි ඇස්සක කළල පාසල් ගන්න කියලා ලට දේ ෝල්ල කිය ල දාන ගේෙන්න්ඩිපා සරාන කැන්සල්කිල. මෙහි අපි රට්ටි වෙච්ච දෙයක් වැසරාන කැන්සල් ධනගේෙන්න්ඩි පාකල කෝල්කරකර කිව. දැංගිතින් මමදන් ඉත්නෑ අපි ඔන්න බුද්ධ පූජාව තියන්නෝ ලස්යම් මට දාන ගෙතරින් හදාගනාව සපීකින් බුද්ධ පූජා තිබ්බා තියල් ලෑස්සික දැම් බලංගන්නවා එන්නෑ දානේ ැග මහත රසරන සසාාග හි. කෝල් ඇහවම් පසු වැටසනල ෑන දෙදන අපට අසවල කිවර නෑ කියලා. කෝල් කල්ල එයාට තැනක් ලැබු නෑ කෙලෙ එක ඒ වැඩසටහනේ. දාස් ගානකට සිල්ල ඇත්තෝ. දික්වන්ට මහත්තය කලබරිල්ල ගේෙහිල්ල ඒ මී තවෞරුදු පාලෝකට විතර කලින් ච්චේ කමය කියන්නේ ඉක්න්ට ගිල්ලර පයව සි පන් හද ිත්ධහතු ද අරග ගිල්. න්ත ල පලාත මුතිපිචිටුල්ලට කෑම එකතුර කර ඇවිල රි මලිසුන්ට පොඩ පෝට උන්න. ඕ අප බෞද්ධ කතාවට යති ඒ නිසාඒගේ මහ තුච්ච හිත් තියනෙ වෙනිස්න්නවා. විශාල තමන්ට අත්හානි කරගන්නවා එයාගේ ගහ කොහොම පලදේද දැම් බලන්න මංකිවේ මේ යහක යන එකක් අහාකයන එකකට පවුර ැස් කර ගත්තා. එෙදකට ඒ වගේ ඉතින් මෙතනති මෙයා මොකද කලේ මෙයාට සල්ලිනෑ දාන දෙෙන්ද මෙයා ගාටල්ල කවුරින් අනේ පින්ංුවත අර ආසයියේ සිතෝරයාගේ මේ මාලිගාාවේ දාන දෙනවා කියවා කොද කෙල කම් පස්සේ මෙයා යික් පන්ට දග ැල්ල පාට පහැල අතදික්කරල කියනවා ආන් අතනින් අන්න අතින් හැරලා හාම් අන් අරවිදිර අන්න කියලා මෙයන් සත්තුට වුණා තවකිෙනෙක් කරන දානය ගැන සත්තට වුණා ඒකට කෙනෙහෙලිකන් කරන්න ගී නෑ. ඒකට අපහස කරන්න ගී නෑ. එතකොට එයාන සංවර වෙලා නෙම එතකොට සංවරමගියෙන් අබුද්ධ උපාද කාලී. පිට පන්සේ දෙය මැරුණ. මැරිලා කාන්තාර ප්‍රදේශයේ ලොකු ෘක්ෂයක ෘක්ෂ දීතායක් වෙලා උපන්න. දැගතකට මැරුණ කියෙ ගහ මල්ලා. මෙණ පසේ ඔන්න බීජය අවිද්‍යාවන බේෂක තුස්්‍රාවෙන් යඋදව ලබන්නේ ඔන්න විඤ්ාණගෙල්ලෙබුදුනා කවුදු උපන්නේ බුරුක්ෂ දිීවතාව කාන්තාර උපන්න ඒ අතරේ ඒ අසයිය සිටුවරයා ඇමතියෙක් පත්කළ දානකටයුතු සංවිධානය කරන්න ඒ මාලිගාය වැරයට අවුමිනිිය පත්කළ ධනකටයුතු සංවිධාන කරන්න ඒ මනුස්්‍යධානය දෙනවට කැමති නෑ අනිත් දාන දදිි වෙන අත් බැදගැනින්න්නවා දෙන්නේ. මිනිස් ඇවිල්ලා හනකට අහක බලාගන්න. මිනිස්ස දකිනකට මේයාගේ මෝන නිකං ඇබැරිනවා. එදකොටයා එහ මිදලා දැන් අනුන්ගේ දානේ අනමෝදං වුණේ නෑ. එ දාලා තියනව ධනය සංවිධායක කමට පඩියක්ගවල පඩිය ගත්තා සංවිධානයට අවුල්ලුන්නේ එයත් මැරුණා දැන් පොලොව ජලයේ. පැළෙන බජය පිරීතික් කළ උපන්න අරය පුරුක්ෂ දීවතාව ඇත හිට ප කෙනෙක් ඉතින් ඒ අංකුර රජ්ජරෝ එයාට දවසක් යයාගේ යතුවත් බ්‍රාක්්මණය හිටිය බ්‍රාක්්මණයා කිව රජතුමන අපි විළදාමක යමු කියලා රජුරුවයි කරත්ත පන්සියක් ලෑසි කර ගත්තා අර බ්‍රාක්්මණයයක්ත් රත්ත පන්ේක් ලෑසි කර ි කරකට ැන්වොඩ යන ෙල මිලදාමී. කාන්තාරිදී පාර පෙන්ෙන මනුෂයාට රෑ නින්ද ගියා. ඇ ලැබැලුහම පාර වැරදිලා. දවල්ට නමි කාන්තාරීකාලයේ කරත්තියන්නේ දවල්ට කරත්තටි කොක්කොම නත්තල වටයට තියලා මිනිස්සුයේ කෑම ටිකක් වයාගෙන මොනුහරිකාලා ගවයන්ට වතුර පෝල කෑම බිදීලා මේ රස්නය අඩිවෙලා හසනකං ඉන්න. රැවුණනාට පස්සෙේ කාන්තාරයේ ආකාශය තරුතය නොනිේ තරුදහා බලාගෙන තැමයි දිසාමතරගෙන යන්නේ තර ඉස්සරය යනෝ එක්කෙනෙ ආහස උඩ බලාගෙන ආහස දයාා බලාගෙන යනවා. එයාට නින්ද කියියම් ඔක්කු මරදිනවා එයහම වැරදුනා එති එහෙම වෙලා මේගොල්වන්ට අතරමං වෙලා ඉන්නකොට මේ විරුක්ෂදීවතාව දැක්ක මේක. එතකොට දැකලා මේ ෑ එට පස්සේ අංකුර මේ යැව්වා මේ සෙනගේ හතර දිනන්නේ කතර පැත්තර යව්වා වතුර තියන තැක් මොක හරි ගහක් කොලක් තිනි තැන කොයාගෙන වරෙන් කියලා ඒම ඇඩි දැක්ක විසාාන වලාකුලක් වගේ විශාල නුග ගහත් දැකලකවාගේලකව රජතුමනය මල කූ නුගයක් නම් තියෙනවා අපිහෙන එතෙන්ට රත්යන් කියලා ඔවන් එතන්ට කරත්ත දාහ අර්ගෙන ගිය ගේල දෙැක් රජ්ජුරුවෝ කරත්තෙන් බැහැල වටිට බලද්ධි මේ නුග හරි ආශ්චරයයි විශාල නුගගහ හොන්දට හෙවන පැතිිච නුග මේ කාන්තාරය මෙහිම එකක් නම් දයන්න මිද යන්නෑ මේක නම් දෙවියෙක් ඇති අනේ දෙවියනේ අපට පුළුවන්න්නම් පිහිටක් වෙන්න අපි හරි පිපාසින් එන්නේ මේ අපට පතුරවත් නෑකිවා. කියනකොට මේ ගහයින් අතක් කෙලියටාව. අතක් කෙලියට ඇවිල්ලා ඇංගිලි පහෙම් හොඳ වතුර ඇඟලි පහෙම වැක්කරෙනවා. එතකොට මේ සියලු දෙනා මේවතුර පානය කරලා හොඳට නෑවා නාලා කිව් අනේ දෙවන අපි හරී බඩගින්නේ ඉන්න කිේවා දීල පිරිම හණ්ඩත් බෑ යු විසල වතුරු ඉල්ලවා වතුරු දුන්නම් අනේ අපි හර බඩගෙන් එන්න කිෙවා කෙනකට මෙන්න මේ ඇැගිලි පහින් කෑම වැැක්කෙරෙනවා දිව බෝජට ඔක්කෝටම කණ්ඩ දුන්න එම දුන්නහම ඒ කවරු කවුරුද ගේ බිස්සන්සකට අංකුර කියන රජරුවත් ගියා කරත පන්සිය කරන්න. එදකොඩ තව යාළු බ්‍රහමීන් කෙනෙකුත් ගියා. බමුණ තමයි බමුණ එක මෙන මෙහෙම කියරම්. බමුණ කියනවා රජතුමනේ අපි මෙච්චර දුරාවේ බිශ්සන් එකටනේ දැන්ගිතින් බිසන්ස් කරන එක තේරුමක් නෑ. මෙන්න බඩුව ඇයි අද දීපු ගමන් වතුර කෑම ඇඳම්. ඒට ප්‍රසේක කැමති දේවල් දෙන චිින්තාමානි කැක්වගේ මේ භූතයක් කන රජතුමන බලහත්කාරයෙන් හරි මං මේකව බැඳගෙන අපි අංකිව ආපව් අපට වෙන බිශන සෝනෑකෙව එතකොට අංකුර කියනවා පරජරුව කියනවා බ්‍රාක්්මනේ යම් කිසි ගහක්යට හෙවනක් ලැබවනන් ඒ හෙවඩේ නිදාගත්තනන් සැපයක් ලැබවනන් කිසි දවසකයේ ගහහි අත්තක්වත් බිඳින්ටිපාදහයි අත්තක්වත් බිඳින්ඩිපා එතකුට ඒ කෙනා මිත්‍ර ද්‍රෝහයෙක් ඒකෙන කවුද මිත්‍රත් ද්‍රෝහීෙක් එතකුට බමුණා කියනවා නෑ රජතුමනී නෑමිත්‍රය යම්ගහක් වැඩට ගිහිල්ලා හිවනක එයා නිදාගන්නවා නං වාඩිවෙල ඉන්න එක වෙනම කතාවක්. ගයි අරටුව හොඳනං නුව නැත්තා කරන්නඩඕනි කපාගෙන යනේ කයිකිව්ව. ගහි අරටු හොදනං කපාගෙන යනේ කයි කිව ඒක කිව කවුද බමුණා. එදකොට අරයාය කියනවා නෑ බ්‍රාක්්මණය යම්කිසි ගහකින් උපකාරයක් ලැබවා නං යම් කිසි කෙනෙකුගෙන් යහපතක් ලබවා නං ඒ ගහි කොලයක්වත් කඩන එක නෙමෙයි හරි එක එ ඒ කෙනා මිත්‍ර ද්‍රෝහයෙක් මයි කියනවා එතොට මෙයා කියන පහු ටෑනජතුමනේ ගහි හෙවන ලැබව කෙන එක ප්‍රයිවට් කේසික. ගහි ලිය හොඳනන් යා කල්පනා කරන්න නේ ලිය ගැනයි කියනවා ලිය කපාගෙන යන්න ඕන කියන එතකොට කියනවා මෙයා කවදත් මේ බ්‍රහමණයටටගෙන බ්‍රාහමණය කවදාවත් සිටිංවත් හිතන්්ඩිපාාව හොම එකක්. බලම ධර්මය නැති කාල හිටියී මිනික්සුමේ. සිටිංවත්තුොහොම එකක් සිත් අන්්ඩිපා ඒවගේ දැන් අපේ රටේ වනත් අපි රටේ පාලෙන්ටාපුවා අපි රට ආදර තියන සිංහලට ආදරී යන සුද්ද හිටියා එක සුද්දෙක් කියලා තියෙනවා එක පොතක මේ සිංහලයන්ට අරක්කු බොන්්ඩ පුරුදු කර පු නිසා. සමහර ඒකාල හිට නිලමවරු. අරම් පරාවම නැති වෙලා තියවන බීලම අරක්කු බොන්ඩ පුරුදු කල්ලා ඒක කියනවා මේ විදියට මේ මේ මිනිස්සුන්ට අරක්කු බොන්ඩ පුරදු කළොුත් කාලයක් යැනකට මේ මිනිස්සු නැතිවෙේ කියනවා එහෙම ලියලතියනවා සුද්දු. ඒක ජාතියයක්ක් වවිනාස කරන්න බොඩ පුරදු කරම ලේශී ඒ කලාපරටට එවගේ යාාපත කැමතියයින්නො ඒට අසතුතු. දේවගේ මෙයත් මේකට කැමති වුණේ නැමයා විරුද්ධ වුණනා දම්ම මේ ඔක්කෝ මහගනඉන්නවා කවදහගෙනන්නේ. උරක්ෂදීවතාව අහාගනයෙන්නවා. රක්ෂ ආගෙනල කියනවා එම්බල දෙනගනිී තොපි. මාවහම බැඳගෙන මන්තර බලින් තොපිට අරගන්න ලැබින්නේ. නෑ කියන මම කිසිිම දෙවියකගේ මනුන්සයකුට දෙවියකුට මාව බැඳගෙනයන්ට බෑ තොපි වැැරදිදියක් තෝහිදතුව කියලා අර බ්‍රාක්්මණයාට කියනවා. එතකොට අර ප්‍රජ්ජරූ අහනෝ දිවියනී. ඔබේ අත්ත දිගහැරපු ගමන් මේ ප්‍රනීත මිහිරි ජලී වැැක්කෙරෙනවා. ආහාරපාන වැක්කෙරෙනවා. මං හිතන්නේ උප සට්ඩේ උඩ වෙන්න ඇති. මෙච්චර බලයක්කොහෙද කියලානො එතකොට කියනවා නෑ මංසාක්්ි ුඳ නෙමෙයි. කියනව අංකුරය මම බේරු කියන නගරේ චුතුවෙලා මං මෙහියාාවේ මං කලි නාාත්ම ඇඳුම්මහන මිනිහෙක් මංබහම මාරුවෙන් ජීවත්තුනනි? අසයිහ සිටුවරයා දානිදුන්නා මට දානේ දෙන්න සල්ලි තිබුන් නෑ හැබැයි මංගේක අනමෝදං වුණා අනමෝදංගුණා අනමෝදන් වෙලා මංගේ අසය සිටුවරයා හොයාගෙන එන දුකී මගේ ආචකාදීන්ට බොහම ආදරයෙන් අතදික්කර ලකිව්වා ආ අරිහිට යන්න උපකාරයක් ගන්න ගිහින් කියලා මේ ඒ පින්න කිව්ව මේ ඒ පින්න කිව්ව. එතකොට අහනවා හාමං අහන තියෙනවා සය සිතූරයා එයම දානෙ දුන්න කියලා දැඟයා කොහිද කිය ෙව්වා අහනකට කියනවා අනිේ මං එයාගේ ලකුඩක් විස්ත දන්නේෑ එය මැරුණම් එයා සද්්‍යියයුතු ළඟ ඉන්නවා කියල දන්. එයා කොහිදඉන්නේ සද්්‍යියයුතු ලඟ ඉන්නවා කියලා මට අහන්ඩ ලැබුණ වයිශ්‍රණ දෙවියන්ගේ දිවී සභාවට ගියපු වෙලාවෙේ. පයිස්්‍රණ දෙවියන්ගේ දිවී සභාවට ගියප වෙලා මට හඬ ලැබුණ ඒ අසයි සිටුවර ඇකොවි දපදිලායින්නේ. සද්්‍යවඳගේ පුත්‍රයෙක් වෙලා එපදිලා එන්නවා කියලා. කියල කියනවා හැබැයි මම බමුණට පාඩමක්කු ගණනවා කිවවා ්‍රාක්්මණයන්ට මොකතු කරනු පාඩම ඒ පාට බ්‍රාහ්ණයගේ රත් ටිකයි ගොනු ටිකයි පේ නැතුෝගේ. තම් බ්‍රාහ්මනයා පොලවේ හැපියැි අන්න නොතකොට මේ අංකුර කිව් අනේ පලිස් මේ මෙහෙම කරන්නිපා පලිස් බ කන් ෆල් කියලා කියල ඔඩ මේ කරුණාවන්තව අපට උදව් කරන්නම කරන්ඩිපාවයා තරහ ගන්න්ඩිපා ඔය අධවි කෙනෙක් නේ කියලා. බොහෝම මාර්ුවෙන් යාඥා කරන්න යන්තම් පිින්සිෙන්ඩු වෙලා කිවම අර දේවතවාගේ තරහා. ඇැ එටප සහහි දුන්න හනන් තෝ දැනකක් මීට පසේම කරන්න්ඩ එපා කිව්වා උදව් කරානක් යම්කිසි තනක් යම්කිසි කෙනෙක් උදව් කලානං ඒ මතකතියාගනින් තෝ කිව්වා. ඊට පස්සේ හම වෙලා දැංගිති මේ කොලන්ට අරන් කිව්වා කෞද අංකුර කිව්වා මට හරි පුදුමයි මේක කිව්වා. මොකදද ඔබ දානි දීපු කෙනෙනෙමේ. දෙවිය ඔබදාානිි දීපපු කෙනෙක් නෙබේ. මංගදරනක ආචික නිෙති අයි ස්කොලි හමිය කෙනෙක් එයා දාන දෙන්නේ මෙහිෙමයි සංගටින් සෙනනගත්ත එක් ආරන්නට යන දානනි දෙෙන ගිහිල්ල ඔන්න හොද්දක් හතවානමක කර හා ලුණු දාන්නෙපා හොඳ නෑස්වාහමන් හසලාට හන්න ලුණුත් නෑ තවෙනෙක් ොන කරල් තියෙන හා මිරිස්තාාන්්ඩිපා ඔන්න මිරිසුත් නෑ ඊර පාස කියනවා බෝංචි වවැෙන හා බෝංචි දෙෙන්න්නන්නේපා කොහිල්ල හදාපක් ඔන එදාට කොහිල්ල ඒ වාසගේනවා ස්වාවිනනාසරල් හොඳ වැටකොල්ලු පැටකොලු දීප එදාට සංගයාට බඩ ගින්නේ මේ ආචිගේ සෝබනය නිසා. ඒ වගේ නකංහර සෝබන විදිට දාන දෙන්න කල්පනක ස්පසල් වෙන්නගේලලා තියෙන ටිකක් අන්තිම අන්ති වෙනකට ආච්චිගේ දානට යන්ඩ එක්කනෙක් නැෑ. ඇයි අරටික ඔක්කොම දීලා ඒ මිනිස්සුන්ට දෙන්නෙත් ඒක මයි කන්්ඩ මිනිස් ුල කට ක්ක න්න ව යන්. අන්තිමට අපටත් ලුණියමුුල් ලැතුව කන්්ඩ ටිකක් නෑ කියලා එයාකිිත් මලක් කොහේ කියත් දන්න. අන බලන්න වෙන දේවාල් මේ ඒයාචි මාතයක කියන ස්වාමන්වාන් සිති අපි පින්කරට පාය පින්කරන්ටි පැහකිකි කිය කියා අරම තමයි කලේ ඒ මොකද හේ හිතුව තම්මන් ඔහු ආදක්ව ගන්න් කලාා මිසාක වෙන එකක් කලේ නෑ එතන. ඉතින් මේ අංකුර කිව්වා අනේ ඔබ මේ දානේ ගැන පැහැදිලා අනමෝදන් වෙලා බොට මෙහෙම ලැබුණනන් මට මේ බිස්නස්ව ඩක්නෑකි්වා. මාත් ධානිම දෙනෝකිව්වා. මාත් දානෙම දෙනෝකිව්වා කියනකට දෙවියැකිවා හරයි. බොහමගේ. මං තමසට සම්පූර්ණය මුදව කරනමේකට කිෙව. අර කරත් ඔක්කෝම් පිරෙව් ආහාරවලින් කෘදිවලින්. පිරක දානෙ දෙනකම් බෙව නැතිවෙන්නේ කිවා. ඔ යම්තාක් දෙනවද ඒතා මේ බඩු නැතිවෙන්නේ කිෙව හරි සතුටේ ද හරෝග න එෙනවා එනකොට මුල්ලක ඉන්නවා අප පෙරේත දණ්ඩික් ෙදිරිකගා. මූන වන්තුරු මූන මෝන ඇකිලිලා ඇට සැකිල්ල කටෙන් සෙවල යනවා අත පැය පඩ නෑයා එන්වනේ ඒ ඉෙදිරිගගඉන්නවා. කවදුයා කෙලවා අනේ මං අර අස්‍ය සිතූරයාගේ ධාන සංවිධාය කරපුවා අමේ ඇමතියාකෙව්වා. මොකද කලේ කෙලෙව අනේ මං වැරද ගත්තකිවා. අනික මේකෙ තිය එන්න භයානක තත්ත්ේ වරද්ධ ගත්තට පස්සේ රිකරෙක්් බෑ ඒ ගුටිය කන්්ඩ මෝනේ රාතන්වාසේලා හිටියව ජාතන් ධන පුෝඩද්දී මොනො හරි සංගය ජිසාදීල ොහට කරග නත්තන් සංය හිව ිල්වත් සංග පොඩ් ේප කරයි. තම් ගුටිය කන්න මෝනි. ඇයි කෙලෙවෝ ඔය මූන ඇකිලිලා තිනය ඇස් දෙක ඇකිරි ලාමකොද කෙලෙව අනේ මම් මනිසු දැකල මූන අකුල ගත්ත ඒ කයිම මේ කිව්වා. ඔය කටෙන් සෙවලෙන්න්නේ මොකද කෙව අනිවා ැන් අමිනිසුන්ට කිව්වා ඒ අත පැම්පණයට මොකද කෙලනීමන් අත් බැඳ නීටයෙක්ව දාන දෙද්දී. නට සැකිල්ල ඒගත් පහුකරගෙන ගියා හල දැන්ගොන්න මේ දාන සාලාව හදලා ඒ රජරන් ප්‍රදේශයේ දාන සලද දාන දෙට පටන්ගත්ත. දාන දිගටම දෙන්නකොට දෙනකොට දැමේ අඩිවින්න ඇන. මනිසු රස්සාවල්ලුන්ට කියනේ. ඇැ මිනිස් රසාල් ලවක්ෂ්‍ය නෑද. ත රජරුවන්ට එතකොට ඒ පලාති රජරුවට ටැක්ස් නෑ. රජවරම මේටකොත් අමුසගේ දාානය නිසා අපි මේ තියන බදදුට්ටික නෑකකිෝදැන්. මෙහි බෑමේීමක් ඕෝන තැනගින් දීපක්කව. තවසේ පලාාත අතර ලගයා වෙන ඇත පලාතිකට මැරන කම්ම දානද වන්න. යාගේ බාසනාවට කරපත්තය විර වෙන්න. ඒහාල් මැරණකම්ම දානදීලා තවතිසාවේ උපන්න. හැබයි ඒ දානෙ කාලේ එදාන දෙන කාලේ ධර්මය හැසිරෙන එක්ක ටෙක් හිටිගෙන. ධර්මය හැසිරෙන එක්ක නෙක් නෑ මාර්ග පලලාබේක්ක නෙක් නෑ තිසරණය පිහිටපු එක්ක නෙක් නෑ සිසරණ සිල් සමාධං වෙච් එක්ක ෙක් නෑ. ඔක්ක මිටියේ සාමාන්‍ය ඔය කකාි විනෝදෙන පිරිසක්. පිරිතර තමයි දුන්නේ නමුත් හොඳදර ධාන දිගටම දීපු නිසා මේකෙන තවති සාවේ උපන්න සාක් ලග ොන්න දැගේ කාලෙක් ටිකටිකඉවර වෙලා දැයාගේ අංකුරුද දිවිය පපුත්‍රයා කියෙන ප්‍රසිද්ධ බුදු රජාණන් වහන්සේ පහල වුණ අනුරුද්ධ මාහනාතන් වහන්සේට ඉන්දක කියලා දුගී මනුස්සෙක් බක්න් දක් පූජා කළ පූජා කල්ලා යා මැල්ලගේල්ලත් එත්තරනම උපන්න ඉදක දිවී පුත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දෙව්ලෝට වැඩිය දෙවියන්ට අිධර්මය දේශනා කරන්න තු අභිධර්මය කාටද දේශනා කළේ දෙවියන්ටයි මිනිස්ු විස්සරල ගුණමක්තු එෙන්ඩුවන් මිනිස්සු එතකොට දෙවියන්ට අිධර්ම දේශනා කරන්න ගියා ගේප වෙලාවේ දැග එකක දස්සතහසක් සක් වලින් එක එක දෙවරු එතට බුදුරජාණන් වන්ස වැඩ න තැට වඩින න්නගට න්හසේ ලංඟම ඉන්නවාර ඉන්දක කියන දෙවිය වාඩි වෙලා එතකොට අංකුර දිීවේ පුත්‍රයා අර කට්ේනකට සීට් එකක දිී තමගගේ සේට් එක දෙදිදී පස්සටයනවා. අන්තිමට බලගට යොතුන් දොළහක් පිටි පස්සේ දොළොස් යෙදුනක් ඇත යොතුන් දොළොස් දාාක්ක ඇත බුදුරජන් වහන්සේන අංකුර මුකදයා තුන්න්නේ මේ ඉන ඉදක මේමගේන්නට අනේ භාගි තුන් වහන්සේ මම දානි දුන්න තමයි මම ලිප් දොල ලිප් දාාසේදහක් බැඳලා හැම දෑම් මම දාන දුන්නා හැබැයි මාර්ග පල්ලාබී කවුරුුව ටිය නෑැකේවාය දානි වලගන්න සාවානයෙන් කෙලෙ සහිතයි විතරම හිටියේ කෙවවා. එතකොට ඉන්දකගෙනම බුදුරජන්න සිින්දක ඔබ මුකද මේ නොසැලින්නේ අනේ ස්වාමීණී මම හිත පාදවාගෙන අනුරුද්ධ මමානාතන් වහන්සේයට බත්හැන් දැක් පූජා කලා කිව. දැ බලන්න මේ බුද්ධ ශාසනී තියනෙන ආශ්චර්රය. එහෙන් බලද්ධ මොනතරම් දෙවරු සංඛ්‍යාවක් මේ මනුස මනුසලෝක මරල්ල යුත වෙලා මොනවතරම් පිරිසන් දෙවියන් ඇතරී උපදින්ට ඇදද. මනුස්ස ලෝකයේ නිකං කයිවාරු ගහනුව අපිට පිංකරගඩන මනුසේක්ම වෙඩ ඕනෑ. ධර්ම අවබෝධ කරගන්නන මනුසයෙක්ම වෙඩ ඕනෑ කියයගේ බොරු කයිවාරු ගාහනව නමුත් ඇතුළ හිස් වඩුව ගෙදර පුටු නෑවගේ. ෝකට පුටු හතනවා තමන්ග කෙදර පුටුවනේ ඒ වගේ අන්තිමට මිනිස්සුන්ට වෙන්නේ මිනිස්ු මැරිඩ මැරල්ලාගේ ඉල්ලත් යැන්නේ පිරේත ලෝකයේ ඇඒ ේතුව අර වගේ ප්‍රබලවිදියට හිත පාදවාගන්න හැකියාවක්නෑ දැඟට දැම්මා මුලින්ම කිීපක මම දැකි කියන්න මම කිව්වා මේ සංසාරය ගමන්මාරගේ මොගක් වගේද පොලොවක් වගේ පොලෝකිවමකටද අපි අවිද්‍යාවට හිටේ හැවුණ ආසාවමකක් වගේද වැස්ස වගේ එදකොට අපි අපි ඉපදුනා කියනමගක් වගේද පඥානය පැලවෙලා ගහක් හැදුනා වගේ අපි ක්‍රියාකරනවා කියන්නේ ඒ ගහහි පලහට ගන්නවා වගේ එදකොට ඒ ගහයේ පලවඋපද්වල නරක බීජයක් වපුර ගත් හදාගත්තත් ආය පැළවෙන්නේ අරපොල්ලො වීමයි පෝෂණිවෙන්නේ පොලවහමයි. එතකොටට අපිට ඕනා මටනං මේ සංසාර එපා මටනං ආයි උපදින්්ඩිපා කියලා මෝඩකතා කියන අහල නැද්ද. පගහලතිර සමහර ආචිල්ලා කියන එහම. මෝඩකමට මටනං උපදින්ඩ ඔඕන්න නෑ කියලා. එහමුද මට උපදින්ඩ ඕෝ නෑ කියලා අපිට පුළුවන්ද මේ යන ප්‍රසිස්ෂක වලක්ක ගණ්ඩ බෑනි මට උපදිින්න ඕ නෑ කියලා වලක් ගඩ බෑ. එකොට බලන්න අපිට ඕන විදියට කරන්න බෑ හැබැයි අපි යහපත් ලෙස ක්‍රියාව කළෝත් අවබෝධීෙන් ක්‍රියාව කළෝත් ඒක පලය ඒ විදිටම ලැබෙන ලට අපිට ඒකට උපකාරරි වෙන්නවෙන් අපේ තියෙන මත්ත නෙමයි අපේ පෞද්ගලික මතවල කිසිම වටිනාක මක් නෑ තැන්මං අහල තින්වා සමහාර ආය කියයනවා දිවේලෝක ගඩක් නෑ පින් කරන්න බෑ එක බුද්ධ දේශාවක් නෙමේ ඒ කියන්නේ ඒකැන්නේ තගේ තමන්ගේ පුද්ගලික කතාවක්. තමන්ගේ මතයයක් තමන්ගේ මතය මොකට දපි ධර්මට දාගන්න. එක කිසි වටිනාකමක්නෑ බුද්ධ දේශනාව තියෙනවා මිත්‍යආදෂ්ටික කෙනෙක් ම මිස දටවා අනිවාර්ම නිරහෝ පිරිසත් තිිරිසගෙන උපදනමක් කියලා ඒ බුද්ධ දේශනාව. කැෙනෙක් උත් මිසති වෙච්ච පමණින් උපද ැ ලික මන්ගේ මතය. තමගේ මතය වටනාකමක් නෑ. මන්ගේ මත තමයි දැන්ි ත්තවත් මේ පෝත් පත්වල නොවල්ස් නැටන එක කතන්දර ඔක්කම තියනෙන තමන්ගේ මතනෙමේද තමන්ගේ මත තියන්නේ එතකට අමනිශ්‍ය තමන්ගේ මත කියන්න එද දෙවරු තමන්ගේ මත කියන්න ඇද මාරග පල්ලාබී නැති දෙවර තමන්ගේ මත කියනවා අමනුශ්‍යව තමන්ගේ මත කියනවා භූතිය තමන්ගේ අතහස් කියනවා ඒවගේ මිනිස්සු තමන්ගේක කියනවා තමන්ගේවෑ කකිසිී පටිනා ගමක් නෑ? මටිනාකමතියෙන්නේ මේ ලෝකයේ මනාකුට අවබෝධ කළ ශාස්තෘරන් වහන්සේගේ අදහසයි. එතට බුද්ධ වචනය තියෙනවා ඒකේ්චි බුද්ධන් සරණං ගතාසේ යම්කිසි කෙනෙක් බුදුරජාණ වහන්සි සරණ ගියොත්. නතිේ ගමිසන්ති අපායන් ඔවුන් අපායේ නොඇති පහාය මානුසන් දේහන් මැරුණාට පස්සේ දේවකායා පරිපූරය සන්ති දෙවියන් අතර උපදිනවා බුදුරජාණන් වහන්සිේ දෙවියන් අතරය උපදට දායිද දෙවන්ට මක කරගඩ බැරි ඩිසබස් ලමක් දායිද දෙවියන් අතරට යන්න කිය කියයිද මුගල් කරගන්න බැරි අයට නෑ දැ මංකවිදැන්ක දෙවීවරු දැන් අසය සිටුවරය අඋපන්නේ කොහෙද සක් දෙවිදු ගව අංකුර උපන්නේ කොහහිෙද සිග ඉන්දකු පණිකොයිද සන්දිිනය මෙවයි උපදි නගන් එක්කෝ මාර්ගබල් ලැබ්වනි ඔක්කො මාර්ගබ ලබවා දිවවිලෝකින් දෙෙද්දී එතකටඒ දිවිලෝකයේ දැන් අපි ගත්ත තෞතිසාාවේ ආයස මනුස්සලෝකයේ අවුරුදු සීයක්ක් තෞතිසාාවය එක දවස එට ඒ අවුරුදු සියයේවා තිහක් මාසයයි එතකොට අවුරුදු මාසට මෙහි අවුරදු වලින් අවුදු කියද සීයි අවුදු තුන් දායිනේද තුන් දාහයි ඒවැෑන් අවුරුදු දාහක් එහි ආයුස දක්ෂ පුරන් මිනිස් ආවිස වලින් හට දැන් මේ මනුස්සලෝ කටප ඔක්ක මෙහි ගිහිල්ලා ඉන්නවනම් මාග පලලාබින් එන එව මාර්ග පලලාබීන්ගේ කතාබතා අපේ මිනිස්සවෝගගේ හැලි කතාද නෑ ඒ දෙවිවරු කතුනාම කතාවෙන්නේ සත් පුටුස ධර්මයයි. ඒ දෙවිවරු එකතු වෙලා කතා කරන්නේ තමන්ගේ මාර්ග ප්‍රතිපදාවට උපකාරයවන්න දේ. ඒ දෙවිවරු එකතු වෙලා කතා කරන්නේ තමන්ගේ මාර්ග පල දිවුණු කරග්ඩ උට වෙනදේ. තවසත් තෞතිසාාවත් දෙවිවරු රැස්වෙලා රැස්ුන දෙවරු දිවි සභාව රැස්සවන එම මාසම රැස්සනා රැස්සනහම දෙවරු දැක්ක අලුතින් ගුඩා කැවිල්ලා. ඉපදිල්ලා ඒ උපදින්න කොහමද දගනම මැරිණ වනුසේ මෙහෙෙනම් මැරුනාව මවකුසේනම් මෞකුසක පිළිසිත්ල ගණඩි පෑ.ය මවෞකසකව මිනිස් මවකසසිවි තරන්නමනි සත්තුන්ගේ තීරරි මක්ක තියනන. නවරුල උප දෙන්න කොහමද ඕපපාතික උපා ඒ ඕපාතික යන උප්‍රාප්තිිකයිකයන් එතන ලඟගහින් පහල වෙනවා. එමතම උපදින්නේ. ඒ මල්තන් අලත්තින් උපදිනෑ දැකලලා අනිත් දෙවර කියනවා? සාා මේ අලුත උපදින දෙවිවරු හරි ලස්සනයිනේ. මොකද හරි ලස්සන වෙන හිතුව සිිල් රැකලා. මේ අලත උපන් දෙවරු ප්‍රභාහස්වරයිනි. මෙත් චිත වඩලා. මේ අලත දෙවරු දීර්ගයසන් මනාකොට සරණය පිගටලා. මේ අලත ප දෙවරුන්ට හරියට ලැබෙනවානී දන්දීලා. මේ බුදුරජාන් වහන්සේගේ සාාවකයෝ. එහෙම ප්‍රසංසා කරනවා මෝදන්තීවත්ත බෝධේවා. කියන බව දෙවරු ප්‍රසංසා කරනවා සයින්ඩේ. තතාගතන් නමස්සන්ති ධම්මස්සච සුදම්මතන්. මේ දෙ නවේදේවේ පස්සන්ටිමි අලුත් දෙවරුව දැකලා නවේකය කරන නව් අලුත්. අලුත් දෙවරුව දැකලා මේ දෙවරු ඔක්කම ප්‍රසංසා කරන්නේ ්‍රා ඔයාලස්සනයි 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 කියලා නෙමේ. මිනිස් ප්‍රසසා කරන නිස්ු දැකගොද. ඒක්නටන සංසා කරන ඔයා ලස්සනයි ඔයා උසයි හා දැන් ඔයාගේ ඇැග හොඳ ගන එදකොට ඔයා ඔයා දැන් එක්ෂසයිත කල්ලා මේ විදිට මිනිස්සු දැක්කහම කියනවා එ එතම මිනිස්සු වන්නා කරන්නේ එයාගේ තියන අර බාහිර පෙනුමොට නේද වාට විසාහරය හරිුට ැකි නවා එදකොට මේ වගේ අර මිනිස්සු මේ බාහිර පෙරමට වන්නා කරන්නේ දෙවරුවර ලස්සන දැක්හම තතාගතන් නමස්සන්ත්‍රා දම්මස්සච සුදම්මතන් මෙන් නැයි දෙකට වනමස්කාරකරේ. අනේ හරිෂෝ කොගුල් ඇවිල්ල අලුත්තිෙන් ගොඩාක්ක ඇවිල්ලා. තතාගතන් නමසන්තා කාට දෙ දෙවරු වඳන්නේ. තතාගතයන් වහන්සේටයිවාඳින්නේ. දම්මස්සච සුදම්මතං ධර්මී ආශ්චරටයවාදින්නේ. තවන අන්න මිනිශ් අන්නම ගැනින් දියුණුවය. දියුණු වෙලාාචමයිතට ග ඉතින් පින්වත්ී එහෙම වෙලායින්දදී සක්ඩ එතෙන්ටාව දෙවරුන්ගේ සතුට වැඩු හම දෙවුරු කරන එකක විදිට තමන්ගේ මේ රූපි බබලු වන්න ගන්න දෙකක පාටින් දිලිසෙනෝ එතර සක්්දිය උුඳදු වැඩියඇතැන්ට වැඩ ලැහ්වා මොකත වෙයාලා කුච්චර සන්තෝසිය එකෙ ලෙවා ඉතිංකිව සක්දයතුනි මේ හරිට අලුත් දිවුරු පහල වෙන කිව මනුසල්ලෝක හිට ප ය කොයිදග න කාල දිවේ ලෝක දැන්යන්නනෑ ඇතේ ඇගිල ගාණන්න ගහි ලඟතු ඇති ය ඔක්කොම සෙට්න්නේ පිරේතු ලෝකටම ඇ අක් දෙම අපපිය අතර ගණඩ බෑ දරුවක්ම ආතෑර ගන්න බෑ ගෙවල් ොරල් අතර ගන්න බෑ පොල් ගස් එක තුන අතාර ගඩ බෑ ඒ එකක්වත් ආතෑර ගන්න බෑ බලු පැටි ආතෑර ගඩ බෑ ඒ මේ බල්ට අන මෙිහිට්ියී. එතකොට එහි අරවාතයර ගන්න බෑ පොහෙද උපතින් එත්තන ගිහි උපති නවා ඊවිට උඩ යයි කියලා විතන්න බෑ එතකොට සද්‍යයුදු වහනවා දෙවරගේ හාරි හරි සත්ව ින්න ෝගොනොඕකත කියලාන එතට කිවා මේ දෙවේ නීමේ අපි සන්තුවස වනේ අටි ලස්ස දෙවු අරතින් පහල වෙලා අපි මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරකර මේ ධර්මයට ප්‍රංසාකර කර මේ ඉන්න කිව එහ ඕගුල්ලන්ට තවත් පහදන්ට බුදුරජාණන් වහන්සේ ගැන මමක් ගුණ කියන්නද කිය හවා පන්සක් දිවිදු මමක් ගුණ කියන්නද කෙවා ස උුණා අතතති වි්ට ුණාට අනි අපහාරි යාසයි කියන්න කිව්වා දෙවරු එහනම් අහගන්න කෙල කිව්ව මේ ලෝකයේ බහෝජනයාට හිත පිණිස බෝජනයාට සැපේ පිණිස දෙවිමිනිසුන්ට යහපත පිණස එකක් පාල වනේකිව්වා ඒ භාග්‍යවතුන් වහන්සේය විළඟට සක්දලු කියනවා මේ ලෝකයේ යම් ධර්මයක් අකාලිකයිද. ඒහි පස්චිකයිද. ඕපනයිකයිද පච්ත්න් වේද බ වි්ෝක කියන ගුණ යුත්ත සදිිට්ටික වෝක යම් ධර්මයක් දේශනා කලාද. ඒ භාධ්‍යවතුන් වහන්සේ විතරයි කියනවා. මනුස්යකට නෑ ම පැදි ීමක්ද කාලේ. මනුස්සිකා හමන මේ කියල වාදයක් කරගට ඒකත්කං බාල් කරල මේ හොන්දට ම දන්නවානි ම බණකයන් කියලා මංකන්න ගුටි මිනිසුන් මනිසුන් ධර්මකතාාවක මේ මිනිසු බයිනොන ප අපිට ඔහම කිය තියෙනවාවද කියලාහනවනි එච්චර නීචයි ඊලකට මේ සට්ියයුද කියනවා තතාගතයන් වහන්සේ මේ කුසල් මේ අකුසල් මේ පින් මේ පව් මේ කළියයුතුදී මේ නොකළ යුතුදී කියලා සෑමදයක්ම එච්චර පැහැදිලුව පෙන්නපු එකමෙක්කෙනා කියන. මේ සක්්නිගලකයන්. විළඟට කියනවා තතාගතයන් වහන්සේ යම් මාර්ගයක් පෙන්නවාද. ඒ මාර්ගයයි නිවනයි මනාකොට ගැලපෙනවා කියනවා. ඒක හරියට ගංගානංගංගේ ජලයයි යමනාගගේ ජලයයි එකට එකතු වනාාවගේ කියන. ලඟට දශනා කරනව තතාගතයන් වහන්සේගේ බුද්ධක්ෘත්්‍යයේ බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළි වෙල ස්්‍රාවකයන්ඩත් කරන්න කිව්ව ධර්ම දේශනා කිරීම සමාධන්කරීම. කරන්න කිවහම නමුත් තතාගතයන් වහන්සේ කිසි දවසක ශ්‍රාවකය යුද්දශදහස් ගානක් ලක්සගාන ක්‍රාතන් වහන්සලා පිරිවරා ගත්තත් උන්වහන්සේ හුදෙකලා සිටිං වැඩියේ එක්කම එක්කෙනයි කියන. ට ක්්‍යව කියන මේ බුදුරජාණන් වහන්සේට ලාබ සත්කාහර කීටි ප්‍රසන්සා කෙලවරන්න නැතු ලබන කියනවා. ග්‍රක්මය පස්සේ වැටල හිට කෙන. ජෙවරු පස්සෙ වැටලහිට කෙනවා නමුත් උන්වහන්සේ කිසි දේකට නොවැලි පාත්‍රී හරන් ගෙපිලිවල්ින් පිඩසි ගා වැටිය එක්කම එක්කෙනයි කියනවා. ඇති මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුඩ ගැන කියන කියනකට අ දෙවුරු සාධකාර දෙදී ඒ බුදුරජන් වහන්සිට ප්‍රසංසාකරට ගත්ට. ඇතිකට අප අපේ අපට ලබිච්ච බෞද්ධ පරම්පරාව මේ බෑත බාගේ මේ කතාවල් ලි නොකරපු නිසා දෙවියන් අතරට ති යන්න තියෙන සියලු දේවල් අහිම වුණ අපේ පරම්පරාවට සිංහලයන්ට අහිම වුණ ජාතිමිත්‍රාදීන්ට ඒව ඔක්කොම අහිම වුණ පාන්තිපති අපේ ආචල සීල බාපපුරුත්තුන්නේ මරණාසන්න මහොතේ වතුර ගුර තුර ලාපොත්තුුණ බත්වේ ඉලන් බලාපොරොත්තුනිි සුගතිය හිත පිහිටු ගටිඉල්ලන්න න්නමි. එච්චරට අහිම වුණ එචරට අහිම වුණා මැරුණට පස්සෙ පිරේත තටවුවකුත්තියනු. පිරේතටවත්ති සහර ගංගුල් බීඩිට්යනෝ කසිපපුත්තිය න පුංචි ිතුලුක එතකොට බලන්න එතකොටමි අපි තිිපිචාරය ධර්මීූ ගන්නෙන් ලක්ෂණ මුකුත් නෑ. එහිනන් අප බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිය කිය කළේ කටින් කිය කිසිටිය විතරයි. බුද්ධන් සරණං ගච්චාම කෙල කටින් කිව්වා. මුත් ඒක හදවතට සම්බන්ධ නෑ. දම්මාන් සරණංගච්චාම කළ කටින් කිව්වා. සංසරංගච්චාම කළ කටින්ගව දවතට සම්බන්ධ නෑ. මතයක් හැටියට තමන්ගේ. ජීවිතය ග දකිෝ ජීවිගෙන දකින ෝණයක් තියෙනවනන්නේ. ඒ කෝනි තමන්ට නෑ ඇයි කෝඩි නැඇත්ති ධර්මේ නැති නිසා. ජීවිතය ගෙන දකින කෝනි ලැබුණ නම් තමන් මෙලොුව ගත කරන්න ඕනි කොහොමද කියන එක ගැන තමන් දන්නවා. තමන් පරලුව යන්නේ කොහිද කියලත් තමන්ට යන්තන් තේරුම් ගඩ පුළුවන්. චිෂ්්‍රදවත අනුග්‍රහත් ලැබෙනවා. එමයි වෙන්නේ ඇකට ඒ වමකුත් නැති වනාාම එයාගේ ජීවිතයේ සුගති අපේක්ෂාවක් නෑ සුගති අපේක්ෂාවක් නෑ දෙවගතර යන්න එක හප්පා දෙවගතර ගිහිල කොහොමයි පින්කරගණඩි බෑනොක කියන මහනකොට පින්කරල වගේ නිකන් කියන්නේ මේ මනුස්ස ජීවිතයේ පින්වත්න හොඳට මැති හරිවිදිට කරගන්නවාන කරගන්නවන්න මේ මනුස ජවිතය හොඳට ප්‍රමාණ හරිවිදියට කරගන්න වන්නම් ඒයාමා අනිවංසුව බෝදුර නොවේ ඇයි මේක හරිවිදියට කරගත්තූත් එය යන්නේ දෙවියන් අතරේ දෙවියන් අතර ගියාට පස යායට අනිවාර්රයෙන්ම චතුරාරි සත්‍යය ඇහේ ෙනවා ඒ ආත්මයට සුවංග අවස්ථාව තියෙනවා යම්විදීකින් යාට සෝතා පණ ව වාසනාව ලැබු නෝත් එයාගේ සසර ගමන ආත්භාව හතකට අනිවාර්රයම කෙටිවෙන්නේෙන්ද සතරාපාෙන් සඳහටම මිඳ නෙත්්ද එයාගේ බවගමනේ තමන්ගේ ස සසර දුක පිළිබඳ ප්‍රශ්නේ සියට අනූනමයක්ම ඉවරයි. පසන ඉවරයි. පස්ය කොච්චර ඉවරද කියන්නේ බුදුරජාණ වහන්සේ මුන්ට තරන් ගල්කට හතර මුංන්ට කොච්චර පුංචිද. මුගට තර ගල්කට හ පෝලිමට තිබ්බ. කියයලැවුව මහනිිනි මේ ගල්කට හත ද ලොකු මේ හිමාල පරවත රාජයාද කිව ස්වාමීනී හිමාල පරස චරජයා අත්ි විසාාලයි. ගල්කට හ ඉතා ස්වාල්පෑයි. මේ ගල්කට හත්තවගේ කී ගුණක් ඇද්ද කියලව හිමල් පරත්තරජය ස්වාමනී ඒක උපමාවකින් අපි කියයන්න බැකිව්වා ිච්චර ෙල් ගුණ කල කියන්න බැකිව. බුදුරජාණ වහස වදළ මානෙනේ යමෙක් සූටා පත්වයට පත්වුණු සුවවාගුණොත් එයාට විනිින්ද තියෙන දුක මේේ ගල්කටාත වගේ කිෙවවා. එයන් නැතිි කරපු දුක හිමාල පරුත් රාජයා වගේ කියෙවා එහෙනම් එතකොට එහෙනං මේ අපේ සසර ගමනේ අනුුණමයයි දසව නමයක් නිවරයි සෝතා පඩ වුනානම් නේද ඒකට හොදම තැන තමයි තවසිසාාව යාමේ තුෘෂතේ නිමාන් රතිාදිි දෙවියනගත තැම ඔක්කම තියෙනෙ දැන් මනුස්ස ලෝක තියෙනමුණාද අනුන්ගේ ඇදද අනුන්ට ගැරහිල්ලි වේචනය කිරල්ලි අලුන්ට පාහස කිරිල්ලි මෙගුවවා තම හැමතනම තියෙන්නේ. ඒ නිසා හිත පහදවාගන්න තියෙන අවස්ථාවක අඩුවවී අඩවිවී අඩුවවී යන. අඩුවවී යනුව අන්තිමට බැලුහම තමම් බුදුරජන් වස සරණ ගිහින්නේ. ධර්මය සරණ ගිල්ලත් නෑ ශ්‍රාව සංගය සරණ ගිහිල්ලත් නෑ. හිතේ මනාකොට පිටවා ගත්තු කොසලුත් නෑ. මකූත් නෑ මගේ මගගේෙල චට්ක් මොන හරි අල්ලන් ඉන්න. ඔච්චරයි මගේ ළමයි මගේ ගිවල් දුොරුවල් මගේ මොන පුරා මගේ මිනි පිරි අනේ මන් දාල න්න කොහොමද හමගේ කියල්ලගේ ඉන්නවා අන්තවට ඔච්චරයි මරණසන්න මහොතයි අපේක් සාමකක්ද අනුවල් ලොකුදුවට කිව්වද තාමනය පනිවිඩියක් කරප පුතාට කිව්වද පුතා ඔස්ටිල්ියාවේ එතු කෝල එක කරගෙන ම් මේ බයවෙන්පාමන්ගේ නො මේ ඉට පස ඇදී පටලානු සාැත කොහෙද ඉන්නේ කුසල්දයි සිිහි කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරන්න කවුරුත් නෑ මතක් කලත් පිහිට ත් නෑ ඇ හේතුව සරණ පුරදු කරන්න නෑන පිටන්න ඉවාසයට තරහය හිම මේ මගේ දර්ගෝටික සී කරනවා මේකම වනිිගත් සයකරනවා කියල තරහ යයි. ඒට පස්සේ ඇහේතුව පුරදු කරල නෑ මොකද හේතුව පොලොවම බගාගෙන මොකක්ද පොලොව අවිද්‍යාව වතුරවක් කොරවක් කොර ඉන්නවා. තුස්නාව සපූරුවට බජ. පැලවිෙන. ඔන්නේ රටාවින් මට ඔබෝ නිදහස් කරන්න බෑ ඔබට මාව නිදහස් කරන්න බෑ. ඒනම් ඒක කෞුද කරගන්න ඕනේ. තමත් තමන් ඒක තම තමන්ගේ අති තම තමන් කර ගන්නා දෙයක්. එක තම තමන්ගේ හැකියාව මත තියෙන දෙයක්. ඉතින් අපිච්? ගේ මනුස්්‍යයෝ අපිති බොහම මාරු දකස මේ ධර්මීගෙන ගත්ති ධර්මීගෙන ගත්තාම අපට පැහැදිලි තේරුණේ මේකේ ඉස්සර නංති මෙච්චර පැහැදිලු අපට තේරුන්නේ එතකොට ධර්ම ගොඩා අංකිගෙනගත් ීග ද්දි කල්්‍යයාන මිත්‍රය ඇන්ගේ උපකාර නිසා අපට පැහැදිලො තේරුණාම වැඩේ නං අප හිතන තරන් ලේසි නෑ වැඩේ බොහොම බරපතලයි කියල යුතුය නිසා මේක බේරෙන එක මදේ සරණ යන්න දැන් අපිට නංක්ති වාසුනාව තියෙනවා දරම මේගෙන ගැන අප පාලිත් දන්නවා දැපරට කුටක් ොදර තේරෙනවා තියඋපට එ එච්චර වාසුනාව ඇතිකර ගන්ඩ ඒකට තමයි මංගයේ සිංහලට සරල සිංහලට තේරෙන්ඩ යොක්කම ලියල තියෙන්නේ මම කොටම අප සාජජා කරන පිරිත් පවා මම සිංහලින් තෝර්ලතන සිිංහල තෝරදුලට පත්සේ මේන් සිංහලින්ගේ පාල්ලු පාලියෙන් ඉල්ලනවා දන්නවා වගේ න බලි නෑැලු න්ත්‍ර ජාතියද මිත්‍යාදෘෂ්ටි එදකොට පාලි සිංහලගතාවතියන්නේ ඒ ඒ ලැංගවේජ්ජිකක් බුදුරජාණන් වහන්සේගේ දහසා වැටිට පාලි තියන හරි තමුත් අර්ථිගත්ති නැත්තන් අර්ථගත්ති නැත්තන් හරි ඇයිද බුදුරජණන් වන්සේ කාලෙ මතක දන්න ලස්සන මාලිුවෙක් හම්බ වුන කපිල්ල කියලා. ඒ මාුවගේ නම හෙදකොට ඒ මාළුව අරගෙන ගියා බෝට් මෙම එක භාජනයක දාගෙන සැවැත්නුවර මේ මේ ජේතන රගෙන රජුරද ගයා බලන්ට කොසුල්රජරුවන්ට මේක පෙන්ුවෙන් කොසල් ජුරු හාමිය පූරු මාලුවෙක් ම හරි ලස්සනයි ඒක්න් යන් කිව ඒකං ගිය බුදුරජාණන් වහන්සේ ග්‍යාම මේ මාලුවා වතුරය මුඩට ඇනුමක් ඇරියා පලාතම ගඳගෙහක්වා ඇනු දන්නවනේ ඇනුම් කෙනවා ආගේවා එතකොට බුදුරජාණන් වන්ස එව මාළුවා කතා කොරෝලම ගෙන්ම අහමුකිව විස්තරී අනේ කාශ්‍යව බුද්ධ කාලි ත්‍රිපිටක ධාරී භික්ෂුවක් තිිපිටකේම කටපාඩමින් දරම හිටපුගෙනෙක් දැම් මේ පාල පිරිද කියන්න එත්තම් මේ පිරිටේ පලනෑ කියල තවත් අපහස කරගන්න දරමට ඒදගොට තිිපිටික ධාරී භික්ෂුව අනුන්ට ගැර අනන්ට ගැරහීම නිසා මාලිවෙෙක්ක ලවපන්නා සිිල්රකපු නිසා ලත්වනයි. සිල්වත් කෙනෙක් තිිපිටික ධාරී ගැරහීම නිසා ඒ වගේ ගිියහය කොච්චරින්වාද එකක මිත්‍ය අදෘෂ්ටික අදහස් සලකට මේ ධර්මයට ගරහන. දට පොළවේ ගස්වාගන්න හොදට හැට ලැසි කරගන්න. ඒ මාළවාට පඊල්ලකට මතක්කෙනවා මාදුවගේ අහනු අයිට පසි බුදුරජන්හන්සේ පවුලි කට්ටේ කවුතු කියරනක් මුලු ැමලික මන වුණනා කියනු. අම්මත් මහනවෙලා තා තත්මහල්ල නංගීත්මානෙල අයි අත්මාන වෙලා අහන කොහෙත කියලා නො. අයිය පිරිනුවම් පෑවකෙවා. එන මිර හතන් වහසල යුගක අය පිරිනුවම් පෑවකෙකව. නංගී මේ අම්මයි ඒකුළ භික්‍ෂුනීල්ල වුණනා හිගුල දැන් කොයිද කෙලු නිරයකිෙව්වා. ඒ නිරවා ඔන්න තත්විය ඊළඟට බුදුරජන් වහන්සැව ඇතකොට උඹ යන්නේ කොහේතු කැලවා මාහත් නිරේකිවා කියලා වේගෙන් මේ භාජනයේ බන්ධී උළුවගහගෙන මැල්ලක් නිරේගියා. මෙ මේ පාල හගෙන ගත්තු අය. ඕමනා අර්ථය අර්ථය දන්න ඇත්තන් ගොුණේ වැඩිනෑ. කියෝකෝ ඉද කියෝ කියෝඉන්දී? ගුණේ වැඩෙන්නේ අර්ථය දන්න එත්තයි ඇති ඒ නිසා ගොුණේ වැඩෙන් නැතුවූ තිසරණය පිහිටන්නේ තිසරනය නැතුව ගොුණේ වැඩි පෝසරේ වෙන්නේ ඒනම් ගුණවන්ත මනුෂ්‍ය ආට තමයි තිසරණය පිහිටන්නේ තිසරණය පිටි පයෙක් කෙනනා තමයි ගොුණේ දීවුණු කරන්නේ හොද තේරුම් ගන්න මේ මැ කියන ටික ඇතකොට තිසරණය පිහිටන්නේ ගුණවන්තකිෙනාටයි දැන් දැක නි අර නුගේ හිට පුදුරක්ෂ දේවතාව කණඩ දීලා රජුරුවන්ටයි බමුණටද බුණ හිතු පටි ඒ වගේ ගුණේ තියනෙක්කෙනා තිසරණය අල්ල ගන්නවා ඒ තිසරණය පාදක කරගෙන තව ගුණවත් වෙනවා ගුණේ නැති එක්කෙනට බුද්ධරත් ඥැත් අහිමි වෙනවා ධර්මරත් නැත් අහිම වෙනවා සංගරත්්‍යය අහිම වෙනවා අනුන්ට ගරහ රහිඳල කොේ හරි දුගතියක පොති නිසා මේ බයාන්නක සත්සර ගමන්නක මේ යන්නේ කාව තුරතල් කල්ලා නලවන්න කාලයක් නෑ ඒකයි ඒ නිසා අපි තනි තනියම අපි අපි රැකගේ රැකෙන් ඕනේ අප තන්තනීමම අපි අපේ ජීවිත ආරක්ෂ කරගන්න ඕනේ තියකට කරන්න තින හොඳම ද තමයි බුදුරජාණන් වහන්සේව මනාකොට සරණයම බුදුරජාණන් වහසේගේ බුදුගන්න තේරුම් අරන් හිට පහදවා ගත්තාව ඒ බුදුගන්න බුදුගනුල්ල තියෙනවන්නේ හිත පාදවාගත්තාම සම්මා සම්බුද්ධ ගුණ අධීවචෙන් ගුණ යක මහිත පාදවාගෙන අනීමට ලොකුදයක් සරණයන්ට ලැබව කළ උන්වහන්සේ සරණයම ඉළඟට ධර්මය සරණයම ශ්‍රාවක සංගරත්න සරණයම දැන් අපි එෙනම් මේ අපි අධීගෙන ගත්තු තින් පුංචිට නිිකම් තාගන්න මේ විධීතාමතක වෙනුන් ඇතනමට පොලෝ වගේ මොකත්ද අයිති්‍ය ජල්ලයේ වගේ මොකත්ද ත්‍රිෂ්ණාව බීජයේවකි මොකක්ද ඥානය හැබැයි මේ පොළොවෙතනි බිජවල්ට අට වෙනස් මොකක්ද වෙනස මේ බීජයේ හැතිල්ලා දැන් අප එක කෙනක් ගහක් ගහක් වගේ කිය ලපනකොය දැක මතකතියාගෙනට ලේසි නේද. හැටවට මේ නපුරු දේවල් නොගුණ දේවල් සිතකය වචනෙන් වනොත් ඒක නර්ග බීජයක් කොපතින ඒකවල්ලක් කන්න බෑ. තින් ඒ නිසා අපිපුොළුවන්තර මහසි ගණ්ඩෝනේ සිටිං පචචනින් කයෙන් අකුසල් වෙනඒ එක වල්ලක්ක ගන්නඕන්න. ඒකට තින් අපිට එකම පිහිට තමයි. අකුසලයෙන් බේරුණු කුසලේ උපදවා ගත්තු සියලු සසර්දුකෙන් නිදහස්සු යි සක්ටයදු වන්නනා කළේ බදුරජන් වන්ස ගැන කුසල් අකුසල් හොඳ නරක පැහැදිලිව දේශනා කරම මෙ බඳු ශස්තෘුවරයක් ලෝක වෙන නෑකිව්වා. එනම් ධර්මය තමයි එක්කොම විස්තර වෙන්නේ. තේරීසාෆී ඒ ධර්ම ඒගෙනගන්න. අප බදුරජාණන්හන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙලා සිත්්තකය වචනය සංවර කරගෙන අපිත් මේ ගෞතම් බුද්ධ ශාසන කල්්‍යාන මිත්‍ර දෙවරු වෙන්න තැනකට ිල්ල චතුර ආර් ශර්ත්‍ය ධර්මය හලා හිට පහදවාගෙන අපටත්තීක්මනින්ම සූතා පන්න වෙන්න ලැබේවා සාධ සාදසා අමාදමම් විල අතිපෝජිනීය කෙරිබත් ගොඩ ඥාන නන්ද ස්ෝමින්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව